රැකියා විරිත උපාධාරණ ජාතික මධ්‍යස්ථානය හා ජාතික ජනබලවේගය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී රැකියා විරිත උපාධාරණගේ සංගම විසිතව පැහැදිලිව පෙන්වා දෙනු ලැබුවා. අවුරුදු 5කට ආසන්න කාලයක් උපාධි අරගෙන රැකියාවක් නොමැති වන බවත්, ඒ වගේම රජයේ තිබෙන අවස්ථාවන් වලට පුරප්පාඩු වලට අවශ්‍ය වෙන පරිදි බඳවා ගැනීම සිදුනු කරන බවත් අපි කවුරුත් දන්නවා. අපේ සාමාන්‍ය හැම අම්මා තාත්තා කෙනෙකුගේ විශාල බරපතලත්වයක් තියෙනවා තමන්ගේ දරුවට ඉතාවද උගන්වන්න. ඒ නිසා උපාධියක් ලබා ගන්නවා කියන්නේ අපේ රට ඇතුලේ අධ්‍යාපනය ලබා ගන්න විශේෂ හැකියාවක්. අපි දන්නවා 330,000ක් පමණ පාසල් වලට ඇතුළු වුණත් ඉස්සර 30,000ක් ආසන ප්‍රමාණයක් තමයි ඒ කාලේ විශ්වවිද්‍යාල වලට ගත්තේ. ඒකෙන් ඉතාව හොඳින් තෝරා බේරා ගන්නා ලැබූ මුල ටිකක් තමයි මේ විශ්වවිද්‍යාලට ඇතුල් වෙන්නේ. හැබැයි දැන් සිදු වෙලා තිබෙන දේ තමයි මේ උපාධිධාරීන් ගන්න ලද දරුවන්ට වසර ගණනාවක් රැකියාවක් හොයාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔබ කවුරුත් දන්නවා තමන්ගේ තරුණ වයසේ විශාල කාලයක් නිකුරුණේ ගත කිරීමේ තරම් යුක්ති සහගත නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනයෙන් පසුව ඊළඟ ජීවිත අධියරය පටන් ගත යුතුයි. විවාහ වීම, පවුලක් ගොඩනගා ගැනීම, තමන්ගේ අනාගතය සැලසුම් කිරීම, මේ සියල්ල පෙවරදා තිබෙන කාලේ. හැබැයි කාලේ අවුරුදු 4-5 නිකරුණේ ගත කරන් තිබෙනවා එක ඛේදවාචකය. එනිසා අපේ පාලකයන් අපේ අවශ්‍ය වෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරලත් නැහැ. ඒ වගේම උපාධිධාරීන් උරා ගැනීමට සමත් වෙන ආර්ථිකයක් හදලත් නැහැ. එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉදිරියේදී කිසිදු රැකියා විරහිත උපාධිධාරියෙක් නිර්මාණය නොවන ආකාරයට ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් සූදානම්. හැබැයි එතෙක් දැනට විරැකියාවට පත් වී තිබෙන උපාධිධාරීන්ගේ ප්‍රශ්න විසඳිය යුතුයි. අපි දැනට තවදුරටත් රාජ්‍යාංශ විශාල ලෙස පුළුල් කළ යුතු කියන ස්ථාවරයේ නැහැ. නමුත් අපි දන්නවා අත්‍යවශ්‍ය සේවාවන් ටිකක් තිබෙනවා රජය පවත්වාගෙන යා යුතු. අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒ වගේම අපි දන්නවා ආදායම් බදු වැඩ කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව, ඒ වගේම අපි අපේක්ෂා කරනවා නම් අනාගතයේ ඩිජිටල් රාජ්‍යකරණය පිළිබඳව ඒ සඳහා අවශ්‍ය පුරප්පාඩු විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉතාශනිකව දැනට 33,000කට ආසන්න ප්‍රමාණයක් ගුරුවරුන්ගේ පුරප්පාඩු තිබෙනවා. ඒ පුරප්පාඩු පිරිවීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම දේශීය ආදම් බෙද පර්මේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඇති වී තිබෙන පුරප්පාඩු බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා සංචාරක කර්මාන්තය අපේ රට ඉදිරියට ගා යුතු කර්මාන්තයක්. ඒකේ සේවා රැසක ආර්ථික අවස්ථා නිර්මාණය වෙනවා. ඒ ශේත්‍රය ඇතුළේ අපි මේ රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ නිසා ඔවුන්ගේ ඉතාමත් වැදගත් ජීවිත කාලය නිකරුණීමේ ගතවීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. ඒක ඛේදනීය තත්වයක්. එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ක්ෂණිකව ඉතා වේගයෙන් ඒ ප්‍රමුඛතම ප්‍රශ්නයක් ලෙස සලකා අපි ඒ විසඳීම සඳහා කටයුතු කරන සූදානම්. ඒ පිළිබඳව අපේ අදහස එම උපාධිධාරීන් වෙත දැනුම් දෙනු ලැබුවා. දැන් අද පුළුල් සන්ධානයක් අපි දැක්ක ගොඩනගනවා. ඒ සම්බන්ධව ඔබතුමාලට මොන වගේ අභියෝගයක් තියෙනවද? මම දන්නවා දැන් අපේ රටේ මෑත කාලේ සන්ධාන ගොඩක් ගොඩනැගෙනවා. ඉතින් එකට එකතු වෙලා හිටපු කණ්ඩායම් විවිධාකාරයෙන් බෙදිමින් ආයෙකතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවක් රනිල් ගාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළුවක් සජිත් ගාව, පොහොට්ටුව ගත්තොත් පොහොට්ටුව පාර්ලිමේන්තු නියෝජනය කරන අයගෙන් පළුවක් රනිල් වික්‍රමසිංහ ගාව, පොහොට්ටුවේ තව පළුවක් සජිත් ප්‍රේමදාස ගාව, පොහොට්ටුවේ තව පළුවක් පොහොට්ටුව ගාව. එනිසා අපිට තියෙන්නේ මේ මෙතෙක් මේ රට විනාශයට පත් කරන ලද කණ්ඩායම් විවිධ ලේබල් ගහමින් විවිධ සන්ධාන ඇති කරගන්නවා. ඒවා කිසිසේත්ම අපේ දේශපාලන ගමනට අභියෝගයක් නෙවෙයි. ඒ නිසා තෙලෙම් බැද්දත් කිරිම් බැද්දත් කොබෙය කොබෙයම. ඒ නිසා මේ කට්ටිය මොනම නම් දාගෙන එකතු කරගත්තත් මොන විදිහට එකතු කරගත්තත් මේ නිකන් අර අල්ලන සෙල්ලම් කරන්න එක එක දවසට එක එක කණ්ඩායම් බෙදෙනවා වගේ එකම කණ්ඩායම
විවිධ නම්වලින් බෙදීමක් තමයි මේ තිබෙන්නේ. ඒ නිසා මේ කිසිසේත්ම දේශපාලන අලුත් පරිවර්තනයකට උරදීමක් හෝ මේ කිසිසේත්ම ජාතික ජන බලවේගයකට අභියෝගයක් නෙවෙයි. එකම කණ්ඩායම් විවිධ ආකාරයේ බෙදීමෙන් කඳුරු ගැහිමක් විතරයි. ඒ කිසිදු බලපෑමක් ඇති කරන්නේ අපිට. ඒ විතරක් නෙවෙයි. එම බෙදීම් මේ කල්ලි ගැහිම් මේ එකතු වීම දෙස බලනකොට මේ රටේ දේශපාලන කොච්චර ඛේදවාචකයක්ද කියලා දැනෙනවා. දැන් ඔබ දන්නවා සජබේ සභාපති පොන්සේක මහත්තයා එළි පෝට්ටුවේ සභාපති ජී.එල් පීරිස් ඇතුළේ. ඒක ඇති වෙන වෙනස මොකක්ද? ඒ නිසා මම හිතන්නේ මේ සිද්ධවීම ඇති වෙන මුකුත් අධ්‍යයනය කරන්න ඕනේ. මේ දේශපාලන සිද්ධ වෙන සිදුවීම් ප්‍රමාණවත් මේ දේශපාලන කඳුරු පරාජයට පත් කිරීම සඳහා ජනතාවට හිතක්. අපිට මතකයි පහුගියේ පරණ මොහොන තියෙනවනේ පාර්ලිමේන්තු ඇමති මැතිවරු ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔය ජී.එල් පීරිස්ලා වගේ ඔබතුමාලා ළඟටත් ආව නේද සාකච්ඡා වල ඔය තම යන්න කලින්. ඔය බොහෝ අය අපේ දොරවල් වලට තට්ටු කරපු අය. හැබැයි අපි දොරට තට්ටු කරපුවම දොර ඇරලා ආයි බොවන් කියලා ඇතුළු කර ගැනීම සඳහා තියෙන දුෂ්කරතාවයන් කිව්ව මොකද? ඉතිහාසයේ පැටිකිරි ඒ තරම් සුදුසුනේ සුදු හොඳනේ. මොකද අපි දන්නවා 17 සම්මත කරන්නත් අත උස්සනවා, 17 අවශ්‍ය කරන්නත් අත උස්සනවා, ආයේ 19 ගේන්නත් අත උස්සනවා, 19 අවශ්‍ය කරන්නත් අත උස්සනවා. මේ වගේ කණ්ඩායම්. ඒ වගේම ඉතාමත් දූෂිත පාලන යාන්ත්‍රණයන් ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පිටතත් පෙනී හිටපු කණ්ඩායම්. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් අය අපේ දොරට තට්ටු කරා. අපි ආයිබෝවන් කියලා පිළි අරගෙන ඔවුන්ගේ පැටිකිරිය ගැන අපි කරුණු ඉදිරිපත් කරලා ඇතුළට ගන්න බෑ නම් කියලා අපි කිව්වා. දැන් මේවර ජනාධිපතිවරණයට අලුත් තරුණ නායකයෙක් ඇවිල්ලා තියෙනවා. නාමල් රාජපක්ෂ මහත්තයා. අභියෝගයක්ද? මම හිතන්නේ නාමල්ට තියෙන අභියෝගය තමයි රාජපක්ෂ කඳුර වැළලී අනේක යම් ප්‍රමාණයක හෝ වැලක හෝ එල්ල ගන්න පුළුවන්ද කියන එක. හැබැයි මම හිතන්නේ නාමල් රාජපක්ෂ සහ රාජපක්ෂ කඳුර අපේ දේශපාලනයේ අවසන් අධීරයට ඇවිල්ලා තිබෙනවා. ඒ අවසන් රවුම දිවීමේ අභියෝගය තමයි නාමල් රාජපක්ෂට තියෙන්නේ. ඒ නිසා අපිට ඔහුගෙන් කිසි අභියෝගයක් නැහැ. ඒ වගේම සමාජ මාධ්‍යයෙන් මේ ලොකුවට ඔබතුමාලට පෙන්නුනට මැතිවරණයක් ලංගෙද්දි මැතිවරණයක් ආවට පස්සේ ඔය කියන තරම් ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. බලන්නකෝ ඉතින් නේද? ලෙහෙලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ. ඔබටත් මේ රටේ ජනතාවටත් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රාත්‍රී වෙනකොට ප්‍රතිඵල දැනගන්න පුළුවන්. ඒ නිසා සාහතික වශයෙන් මේ ජයග්‍රහයි මැතිවරණ බවට ජාතික ජන බලවේගයට පත් වෙනවා. සජීවගත ඒ කියන්නේ සමගි ජන බලවේගයත් මේ අභියෝගයක් නැද්ද? අපුයි නෑ. මොකද්ද අභියෝගයක් කියන්නේ? ඒ කියන්නේ අභියෝගයක් නැත්තේ දැන් පොහොට්ටුව දෙකට ගන්නනේ. පිරිසක් ගියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව, පිරිසක් නාමල් රාජපක්ෂ මහත්තයා. ඒ හින්දාද අභියෝගයක් නැත්තේ? නෑ, මේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විතරනේ හෙට මෙහෙට වෙන්නේ. ජනතාවගේ ඡන්ද හෙට මෙහෙට වෙන්නේ නෑනේ. ජනතාව දැන් දීර්ඝ කාලයක් එක්ක අපිත් එක්ක සාකච්ඡා කරමින් සංවාදයේදීම් බලවේගයෙන් පෙළගස්සමින් අපි එහෙට මෙහෙට යනවා. ඒ නිසා එකතු වීම් පෙරලීම් වලින් මට හිතන සමහර වෙලට ඔය මන්ත්‍රීවරුන්ගේ පවුල් වල ඡන්ද ටිකවත් ඒගොල්ලන් එක්ක ඉදිරියට කියලා මන් දන්නේ. ඒ නිසා බලපෑමක් නැහැ. දැන් මේ ලාල්කාන්ත සහෝදරයට එල්ලලා තියෙන චෝදනාව සම්බන්ධව ඔබතුමාට තියෙනවද කියවීමක්? අතර එකක් තමයි එම ප්‍රකාශය නීති විරෝධී නම් නීතිය මේ නීති ඉටු කිරීම සඳහා තිබෙන ආයතන වෙත විධිමත්ව පරීක්ෂණ කරන්න. මේ පාරේ හරේ මේ හූ හූ කී කිය යන්නේ නැතුව. ඒ නිසා මෙතන කියන්නේ හරි සාධාරණ කතාවක්. මෙතන අපි ඉදිරිපත් කරන්නේ අපේ රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණු පාලන තන්ත්‍රය බිඳවට්ටවා නව පාලන තන්ත්‍රයක් ගොඩනගා ගන්න. එනිසා එම අරගලයේදී ජනාධිපති ධූරය ඉවත් තුලා පාර්ලිමේන්තුවෙන් නැවත එම කඳවුරේම නියෝජනය කරන ජනාධිපතිවරේ පත් කරගත්තා. අපේ අදහස වුණේ ජනතාවට ප්‍රජාතාන්ත්‍රික ලෙස තමන්ගේ පාලනය පිහිටුවා ගැනීම සඳහා අවස්ථාව දී යුතුයි. දැන් රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නායකයා නෙවෙයි, ඔය ව්‍යවස්ථාවේ නායකයෙක්. ඒ නිසා අපේ අපේක්ෂාව තිබුණේ බාරකාර ආණ්ඩුවක් හදලා ඒ බාරකාර ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු විසිරුව ඇහැරලා ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක් පිහිටවීම සඳහා අවස්ථාව දී යුතුයි කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි අර එල්ලෙන්ඩ වෙලේ වෙලක් නැතුව ඉන්න අය මේ අදහස් විවිධාකාරම් විකෘති කරමින් වෙනස් අදහස සමාජ නිර්මාණය කරන්න හදනවා. අපේ අදහස බවට පත් වී තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාර්ලිමේන්තුවේ අලුත් පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ජනතාවට අවස්ථාව දිය යුතු කියන මතය. මොකද අපි කවුරුත් පිළිගන්නවා
මේ ඒ පාර්ලිමේන්තුවට ජනතා මතයක් නොතිබුණු බව. ඒ පාර්ලිමේන්තුවේ මැතිවරණය ගන්නකොට අගමැති ධූරයට පත් අගමැති ධූරයක් දෙනවා කිව්ව රනිල් මේ මහින්ද රාජපක්ෂට මහින්ද රාජපක්ෂට ඇමති ධූරයක්වත් නැහැ. ඒ පාර්ලිමේන්තුවේ හිටපු 3-2 කණ්ඩායම් විශාල ප්‍රමාණයක් විපක්ෂ වාඩි වෙලා. ඒ වගේම මහින්දලාට විරුද්ධව දේශපාලනය කරපු කණ්ඩායමක් ආණ්ඩුවේ වාඩි වෙලා. ඒ නිසා තිබුණේ විකෘති සහගත පාර්ලිමේන්තුව. ඒ නිසා අපේ අදහස වුණේ ඒ අරගලය තුළ ජනතාවගේ තියෙන අපේක්ෂාව නව පාලනයක් නම් ඒ ජනතාවගේ මතය සාධාරණ ලෙස පිළිබිඹවීම සඳහා පාර්ලිමේන්තු විසුරුව හැර ජනතාවට අවස්ථාවක් දිය යුතුයි කියන දේශපාලන මතය තිබෙන. ඒ මතය තමයි ඉදිරිපත් කරන්නේ. ඒක විවිධාකාරයෙන් විකෘති කිරීම ඉතින් ඒගොල්ලන්ගේ වැඩි. එතුමා අත්අඩංගුවට ගත යුතුයි කියලා දැන් කියන බොහෝ පිරිසක්. ඉතින් කිව්වට වැඩක් නැහෙනේ. මේ බෝක්කු ගානේ කඩපිල් ගානේ පාරේ අත්අඩංගුවට ගනු අත්අඩංගුවට කියලා කෑ ගහලා වැඩක් නැහැ. අදාළ පරීක්ෂණ ආයතනින් අත්අඩංගුවට ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කරුණක් ඉදිරිපත් කිරීම ජනතාවට තමන්ගේ සාධාරණ මතය ඉදිරිපත් කර ගැනීම සඳහා ඒ මොහොතේ පාර්ලිමේන්තු විසුරුව හැරිය යුතු කියන මතය ඉදිරිපත් කිරීම අත්අඩංගුවට ගැනීමට කාරණයක් වන්නේ කොහොමද? ඒ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නය. ඉදිරිපත් කර ජනතාවගේ ඇත්ත මතය පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ නැත්නම් ජනතාවගේ විකෘති මතයක් නම් පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ජනතාවගේ සාධාරණ මතය පාර්ලිමේන්තුවේ මේ පිළිඹවීම සඳහා අවස්ථාවක් දෙන්න. ඒ ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි නේද පාර්ලිමේන්තු බලෙන් විසිරුව හරපු අයට අද ඔබ හිතන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දී තිබෙනවා පොලිස්පතිවරය ඉවත් කරන්න කියලා. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කෑමොර දෙනවා නඩු තීන්දුව පිළිගන්නේ නැති බවත් ඒ වගේම පොලිස්පති ධූරයේ හිස්වීමක් ඇති වෙලා නැති බවත් අගමැතිවරේ ජනාධිපතිවරය ප්‍රකාශයට පත් කරනවා. කතානායකවරයත් අග්‍රවිනිශ්චකාරතුමත් කතා කරලා ගොඩින් මේ නඩුව බේරගන්න කියලා. ඉතින් මේවා තමයි ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙලා තියෙන බරපතල තර්ජන. ඒව ගැන නියදවින්න අය. ඒ වගේම අද ඔබ දන්නව මොනතරම් ප්‍රමාණයක් රාජ්‍ය දීපල උපයෝග කරගන්නවද මැතිවරණය සඳහා. රනිල් වික්‍රමසිංහ මුළුමනින්ම තමන්ගේ මැතිවරණය උපයෝග කරගෙන තිබෙන රාජ්‍ය දීපල. ඒවා තමයි ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන තර්ජන. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන තර්ජන යටපත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී විනයෙන් හඬ නගන අපේ දෙසට ඇඟිල්ල දික් කිරීම තරම් විහිළුවක් තවදුරටත් නැහැ කියලා අපි හිතන්නේ. දැන් මේ ඔබතුමාලට එතුමා දිගින් දිගටම කරන ප්‍රකාශ හරහා ජාතික ධන බලවේගයට හානියක් වෙලා නැහැ කියලා ඔබතුමා පිළිගන්නවද? විශේෂයෙන්ම අපි කවුරුත් අදහස් ඉදිරිපත් කරනකොට ක්‍රියේ සම්සාගත වීමක් සිදු විය යුතුයි. මොකද අපි ඉදිරිපත් කරන දේශපාලන අදහස ඕනෑම ආකාරයකින් විකෘති කරලා සමාජගත කිරීමේ හැකියාව තිබෙනවා. මොකද අපිට වංචා පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ. දූෂණය පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ. මහජනයගේ දීපල නාස්තිය පිළිබඳ චෝදනා එල්ල කරන්න බෑ. අපරාධවලට හවුල් වුවන් කියලා චෝදනා එල්ල කරන්න බෑ. අපිට මේ රට ගොඩනැගීම සඳහා අවංක වමනාවක් නැහැ කියලා චෝදනා එල්ල කරන්න බෑ. එනිසා මොකද වී තිබෙන්නේ? අපට ඒ කණ්ඩායම්ගේ එකම ප්‍රයත්න බවට පත් වී තිබෙන්නේ අපි විසින් ඉදිරිපත් කරන දේශපාලන අදහස් විවිධාකාරයේ විකෘතිකරණයකට පත් කිරීම. එය අපි ගොඩනගලා තියෙන දේශපාලන සාකච්ඡාවට යම් බාධාවක් සිද්ධ වෙනවා. දැන් ඔබ වුණත් මේ අද මේ සාකච්ඡා මේ ප්‍රශ්න අහන්න తీරින්නේ එම් ප්‍රකාශය සිදු වෙන නිසා. මේ නිසා අපි පැත්තෙන් අපි ප්‍රවේසම් වීතු කියලා අපි හිතනවා.